පාර්ලිමේන්තුවේ හායි හූයි කියලා අර හරණිටෙහිම වට කරලා ගහනවා. ඔබතුමා දන්නවා නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නෙවෙයි. අනිවාර්යයෙන්. මිනිස්සු නොදැනුවත්ව ඉන්න තාක් හරිම ලේසි පාලනය ගෙනියන්න. ඒ කියන්නේ හැමෝටම අධ්‍යාපනය දෙන්න ඕනේ නැහැ කියන ස්ථාවරක ඔයි මේ ජාතිය පියාලා හිටියේ. ලංකාවට සර්වජන ඡන්ද බලය බලෙන් වගේනේ දුන්නේ. ලාල්කාන්ත මහත්මයා කියපු දේ හරි වැරද්ද මේ වැඩසටහනේ විනාඩි 20 ඉවර වෙනකොට මේ බලන සියලු දෙනාටම වැටහෙයි. මට කියන්නේ ඔබ ජීවිතකාරයෙක්ද? අද සමස්ත රට හිට ගන්න තැන මාත් ඉන්නේ ඔච්චරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති වලට කියන්නේ ව්‍යවස්ථා කියලා. පාලන බලයේ ඡන්ද බලයේ මූලිකයිතිවාසිකම්. ඒක හොඳට ලියා ගන්න. මේ තුන ජනතාව. මං හිතන්නේ මේක කොයි මිනිස්සෙ වුණත් 18ට වැඩි හැමෝම දැනගෙන ඉන්න ඕනේ. අධිකරණ නීති හදන්නෙත් නැහැ. නීති ක්‍රියාත්මක කරන්නෙත් නැහැ. මේ මොහොතේ ඍජුව ජනතාවට නීති හදන්න වරමක් ලැබෙන්නේ නැහැ. නැත්නම් ඔබතුමා ට්‍රැක් ලන්දේ කියලා කියන්නේ. අපි ට්‍රැක් වෙලා හරියන්නේ නැහැ නේ. කියින් කිව්වා නම් ජනතාවට අධිකරණ බලය දෙනවා කියලා. අපි කියමුද ලාල්කාන්ත කිව්වා හරි. XY ඕනේ නැහැ. ඔව්. ලාල්කාන්තම තමයි කීපින් ගත්තේ. හරි. දැන් මම රජයේ නිලධාරි සීමාව අවතුලනේ මං කතා කරන්නේ. මම කතා කරන්නේ. ඔබතුමා කියන්නේ. ඔව් ඒක හරි. ලාල්කාන්තගේ කතා XY එකක් නැහැ. ලාල්කාන්ත. අව මොකද්ද කියන්නේ දිනේ? කාට හරි මෙතන බිල් එකක් මවන්න පුළුවන්ද? හැමෝම බලන්න කියලා මං ඉල්ලා සිටිනවා මේ වැඩසටහන පුළුවන් තරම් ෂෙයා කරන්න කියලා මිනිස්සු තේරුම් ගන්න ඕන. අයිබෝවන් සුපුරුදු ලෙංගතුකමත් අරගෙන ලෙංගතු ඔබත් එක්ක එකතු වෙනවා සුපුරුදු ලෙංගතු වැඩසටහන. ඔයගොල්ලෝ දන්නවා දැන් මේ දවස් ටිකේ අර ලාල්කාන්තගේ මැයි පළවෙනිදා කරපු කතාවත් එක්ක පාර්ලිමේන්තුවේ හායි හූයි කියලා අර හරණිටෙහිම වට කරලා ගහනවා. ඒකේ ගැබ් වෙලා තියෙන දේවල් නෙමෙයි මේ වෙලාවේ දේශපාලන උමනාකම් මත ඒක වෙන වෙන විදිහට අර්ථකථනය කරනවා. ගමට අධිකරණ බලය දෙනවා කිව්වහම ඉතින් සුපුරුදු ක්‍රියාවලිය තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ කරන්න හදන්නේ. ඉතින් ඒ ගැන අපි සවිස්තරාත්මක මොනවාද ඔහු කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොකද්ද තියෙන්නේ එවැනි දෙයක් කතා කරන්න කියලා මම ආරාධනා කරා හිටපු සහකාර මැතිවරණ කොමසාරිස් දැනට පරිපාලන සේවයේ නියුතු නීතිඥ චතුර උමගිලිය අයිබෝවන්. අයිබෝවන්. ඔව් මට මේ ඔබතුමාට මම ආරාධනා කරේ ඇත්තටම මේ මොකද්ද මේ දැන් මේ ලාල්කාන්ත බෝම්බයක්ද ගැහුවේ නැත්තම් මේක දැන් අනිත් කණ්ඩායම් කියන විදිහට මේක මොකද ගමට ගමේ ඉන්න ජේවිපී කාර්යයන්ට දීලා ඔන්න අධිකරණ බලය කියන එක දීලා ප්‍රතිවාදීන් මර්ධනය කරන වැඩක්ද මොකද්ද කියන එක සවිස්තරාත්මකව අපි කතා කරමු. ඔව්. ඔව් අවසරයි පටන් ගන්න. මොනවද මේ කියූපේ එක සහ දැන් මේ මොකද්ද අධිකරණ බලය මහ ජනතාව සතුද කොහොමද තියෙන්නේ ව්‍යවස්ථාවේ? සුබ දවසක් සියලුම දෙනාට. සුදත් මහතාටත් බොහොම ස්තුතියි අපිට ආරාධනා කරාට. ඔබතුමා කරන සමාජ සත්කාරයත් අගය කරමින් දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි වූ නීතිඥවරයෙක් විදිහට මම මේ කතා කරන්නේ ඔබතුමා එක්ක. අවුරුදු 20කට කලින් නීතිඥෙක් විදිහට දිවුරුම් දුන්න කෙනෙක් විදිහට මට සත්භාවී අයිතිවාසිකමක් යුතුයකමක් තියෙනවා මේක පැහැදිලි කරලා දෙන්න. මොකද සුදත් මහත්මයා මහත්මයා කියන්නේ සුදා කියන්නේ ඇති. මේ මහත්මයෙක් තමයි අපි සුදා වුණා මැති. දැන් මොකද හේතුව මහත්මයා මහත්මා වැඩ කරන අයට මහත්මයා කීම තමයි මගේ ගතිය. එතකොට මේ මිනිස්සු නොදැනුවත්ව ඉන්න තාක් මිනිස්සු මුලා කරන පටු දේශපාලඥයින්ට සහ නිලධාරීන්ට හරිම ලේසි පාලනය ගෙනියන්න. ඒකනේ ජාතියේ පියා කියන DSA නායක නිදහස් අධ්‍යාපන පනත CWW කණ්ණංගර මහත්මයා ගේන්න හදනකොට ඒක විරුද්ධ වුණානේ. ඒ කියන්නේ හැමෝටම අධ්‍යාපනය දෙන්න ඕනේ නැහැ කියන ස්ථාවරක ඔයි මේ ජාතිය පියාලා හිටියේ. එතකොට ඉන් පස්සේ ලංකාවට සර්වජන ඡන්ද බලය බලෙන් වගේනේ දුන්නේ 1931 කේ. ඒ දෙන්න හදනකොටත් ඒ ගුණසිංහ මහ වගේ වැදගත් මහත්වරු ඇරෙන්න ඔය ප්‍රසිද්ධ චරිත කවුරුත් ජාතිය පියා ර පියා මේ පියා කියන කිසි කෙනෙක් ඒකට මේ මේ එකඟ වුණ නැහැ. කියන්නේ මේ රටේ මිනිස්සු බල සම්පන්න වෙනවට දැනුවත් වෙනවට මං හිතන්නේ නැහැ ඔය ප්‍රභූ කියන පැලැන්තිය කැමති කියලා. දැනුවත් කිරීම අපේ යුතුකම. ඔබතුමා දන්නවා නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නෙවෙයි. අනිවාර්යයෙන්. එතකොට ලංකාවේ උත්තරීතර නීතිය මොකද්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
කොහොමත් දැනගන්න ඉපේ පුරවැසියෙක් විදිහට. ඒක හැබැයි තින් තියෙන ඛේදවාචකයේ රටේ 2.20 ලක්ෂයක් ජනතාවගෙන් කීයෙන් කී දෙනාද දන්නේ එක. කීවලා හෝ අඩුතරමේ දැනුවත් භාවයේ තියෙන කීයෙන් කී දෙනාටද. ඔව්. නීතිඥයෙක් තරමට දැනගන්න ඕනේ නැහැ කවුරුත් එහෙම දැනගන්නත් බෑ ප්‍රායෝගිකව. ඒ වුණාට අවම සරල මූර ධර්ම දන්නේ නැහැ කියන්නේ මහා ඛේදවාචකයක්. ඒ හින්දා දැන් ඔය ලාල්කාන්ත මහත්මයා කියපු දේ හරි වැරද්ද මේ වැඩසටහන විනාඩි 20 ඉවර වෙනකොට මේ බලන සියලු දෙනාටම වැටහෙයි. අපි සිද්ධාන්තය පැහැදිලි කරමු ඉස්සෙල්ලා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි පිටුවේ PDF එක මම ඔබතුමාට එව්වා. ඔව් මට හම්බුණා. පළවෙනි පිටුව. අපි අද කතා කරන්නේ මේ පළවෙනි පිටුව ගැන විතරයි. මේ පළවෙනි පිටුව ගැන කතා කරාම අපි ආදරෙන් ඉල්ලා සිටිනවා මේ මෙතුමගේ ග්‍රාහකයෝ සියලු දෙනාට මේ වැඩසටහනේ විනාඩි 20 හරි කී හරි අතන හැර බලන්න. එතකොට දැනුම එයි. එතකොට කවුරුත් කියන එක මත ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. Tamanටම තේරෙනවා කවුද ඇත්ත කිව්වේ කවුද බොරු කිව්වේ කියන එක. එතකොට මට කියන්න ඔබ JVP කාර්යද? මෙහෙම කියමු. මේ මේ වචනේ මම මේ හැලුල්ලක් කරලා නෙමෙයි කිව්වේ. සාමාන්‍ය භාවිත කරන වචනයක් මම ඇහුවේ. මම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ආදරය කරන මම මටත් ආදරය කරන මගේ දරුවන්ට ආදරය කරන මේ රටේ සියලු දරුවෝ මගේ දරුවෝ වගේ වෙන්න ඕන කියලා හිතන මේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයෙක් කියන්නේ ජනතා නියෝජිතයෙක්. රාජ්‍ය සේවකිනුත් ජනතා නියෝජිතයෙක් ගැන අපි වෙන දවසක පොතුමා එක්ක කතා කරමු. සමහර අය හිතන් ඉන්නේ මේ දේශපාලකයෝ විතරයි ජනතා නියෝජිතයෝ කියලා. ඒතකොට එහෙම පක්ෂයක් නැහැ. පෞද්ගලිකව ගත්තොත් සියලුම පක්ෂවලට ඉතිහාසයේ පුරා ඡන්ද දීලා මම හිතන්නේ ඔබතුමා ගිය ට්‍රැක් ලයින් එකේම තමයි මම ආවේ. ඔබතුමා ගියලා ඉන්නේ මම දන්න විදිහට හැමම තමයි ආවේ මේ රටේ වෙනසක් අපේක්ෂා කරමින්. ඉතින් ඒ හැමදේ අසාර්ථක වූ කල්ලි අද සමස්ත රට හිට ගන්න තැන මාත් ඉන්නවා ඉච්චරයි. මං කිසිම සමාජිකෙක් නෙමෙයි. හරි. අතන මාතෘකාව. මට ශ්‍රී ලංකාවේ පරිපාලන සේවයේ ඉහළ නිලධාරියෙක් විදිහට දේශපාලන පක්ෂයක සමාජිකෙක් වෙන්න බෑ. ඡන්දය ඉල්ලන්න බෑ ඉච්චරයි. හැබැයි ඡන්දය දාන්න පුළුවන්. දාන්න පුළුවන් විතරක් නෙමෙයි මට කතා කරන්න පුළුවන් භාෂණ නිදහස ප්‍රකාශන නිදහස හෘද සාක්ෂි නිදහස ඒව නැති වෙනවද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආයතන සංග්‍රහයනේ කියන්නේ මේ දේශපාලන අයිතිවාසිකම් නැහැ කියලා. දේශපාලන අයිතිවාසිකම් නැහැ. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තියෙන හෘද සාක්ෂි නිදහස කතා කිරීම නිදහස අදහස් ප්‍රකාශ කිරීම නිදහස මිනිසු දැනුවත් කිරීම නිදහස නැති වෙන්නේ නැහැ. අපි විහිං කොඳු කඩාගත්තොත් විතරයි සුදත්ත මහත්තයා අපි මේ නිවටේ වගේ ඉන්න ඕනේ. අනිවාර්යයෙන්. මේ හරි ඕන මොහොතේ කියන්න ඕනේ. එතකොට දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මම හැමෝටම ආදරෙන් ඉල්ලා සිටිනවා මේ පළවෙනි වගන්ති හතර. අපි ඒවට වගන්ති කියන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති වලට කියන්නේ ව්‍යවස්ථා කියලා. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ ගෞරවනීයම නීතියනේ. ඒකේ එක් එක් වගන්තියට අපි ගරු කරන්න ව්‍යවස්ථා කියලායි කියන්නේ. ඒකෙන් මම මෙතන සිට නීතිඥෙක් විදිහට මට වගන්ති කියන්න බෑ. මම ව්‍යවස්ථා කියන්නේ ඒකේ වගන්ති වලට තමයි. අර හාමුදුරු කෙනෙක් වළඳනවා කියනවනේ කනවා කියන්නේ නැන්නේ අන්න ඒ වගේ තමයි අරකේ වගන්ති වලට කියන්නේ ව්‍යවස්ථා කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි ව්‍යවස්ථාවේ කියන්නේ ශ්‍රී ලංකාව නිදහස් ස්වාධීන සෛරී ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකි. නිදහස් ස්වාධීන සෛරී ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකි. ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ කියලා. එහෙනම් ඔන්න ලංකාවේ නම කිව්වා. දෙවෙනි ව්‍යවස්ථාවේ කියනවා ඉතා පැහැදිලිව ශ්‍රී ලංකාව ඒකීය රටකි. ඔන්න අපිට අද වැදගත්ම තියෙන්නේ 3-4යි. ඔන්න හොඳට අහගන්න. තුන්වෙනි ව්‍යවස්ථාවේ කියන්නේ ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. එය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍ය යන්නට පාලන බලය, ඡන්ද බලය සහ මූලික අයිතිවාසිකම් ඇතුළත් වන්නේ. ඔන්න ওই වගන්තිය අපි ව්‍යවස්ථාව ලියාගමු. ශ්‍රී ලංකාවේ පරම ආධිපත්‍ය ඉහළම බලය තියෙන්නේ ජනතාවට වෙන කාටවත් නෙමෙයි. පාර්ලිමේන්තුවටත් නෙමෙයි, විධායකයටත් නෙමෙයි, අධිකරණයටත් නෙමෙයි, කාටවත් නෙමෙයි, ජනතාවට. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේ. ඒ කියන්නේ සුදත් මහත්තයා ජනතාව එපා කිව්වත් එපා කියන්න බෑ, තියන්න ඕගොල්ලෝ තියාගන්න ඕනේ. වෙන කෙනෙක්ට පවරන්න බෑ. ඇටර්නි බලයකින් පවරන්න බෑ. එතකොට පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේ. එතකොට මොකද්ද මේ පරමාධිපත්‍යයට අයිති වෙන්නේ? කරුණු තුනයි. ඉතා පැහැදිලි කරුණු තුනයි. මොනවද තුන? පාලන බලයේ, ඡන්ද බලයේ, මූලික අයිතිවාසිකම්. මේක හොඳට ලියා ගන්න. මේ තුන ජනතාවගේ, වෙන කාගේවත් බූදලයක් නෙමෙයි. එතකොට මේ තුනෙන් පේනවා ඔබතුමා ඇතුළු හැමෝටම දෙකක් ඍජු, එකක් වක්‍ර. ඒ කියන්නේ ඡන්ද බලයයි මූලික අයිතිවාසිකම් කියන දෙක ජනතාව විසින් ඍජුවම භුක්ති විඳින්න. දැන් මගේ මූලික අයිතිවාසිකම් මම ඍජුව භුක්ති විඳින්නේ. ඔබතුමාගේ කතා කරමින් ඉඳලා ඔබතුමා ඍජුව භුක්ති විඳින්නේ. වෙන කෙනෙක් ලවා නෙමෙයිනේ. ඡන්ද බලය අපි ඡන්ද පොළට ගිහින් කතිරේ ගහලා මන අපි ප්‍රකාශ කරන එක. ඒක භුක්ති විඳින්නේ අපි ඍජුවම. වක්‍රෝ බෑනේ, නියෝජිතෙක් කියවන්න බෑනේ. බෑ. හැබැයි ඔය දෙක ඍජු වුණාට පාලන බලය
අපිට ඍජුව භුක්ති විඳගන්න බෑ. බැරි 2 කෝටි 20 ලක්ෂ මිලියන 22කට අධික ජනතාවට ඍජුව මේ රට පාලනය කරන්න බැරි නිසා ඒ පාලන බලය නියෝජිතව හරහා ක්‍රියාත්මක කරනවා through representatives. ඒකට තමයි කියන්නේ indirect democracy. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය, වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය, වක්‍ර නියෝජනය කියලා කියන්නේ. එතකොට එහෙමනම් මොකද්ද මේ පාලන බලය කියන්නේ? දැන් මම කතා කරන්නේ පරමාධිපත්‍ය අර ඍජු අංග දෙක ගැන නෙමෙයි. ඒක මෙතන ප්‍රශ්නයක් නෑ. පාලන බලය කියන අංගය නෙමෙයි එන්නේ යන්නේ අර අධිකරණ කතාවට තමයි ඉලාලකාන්ත මහත්තයා. පාලන බලයේ කොටස් 3ක් තියෙනවා. මම හිතන්නේ මේක කොයි මිනිස්සෙ වුණත් 18ට වැඩි හැමෝම දැනගෙන ඉන්න ඕන එකක්. ව්‍යවස්ථාදායක, විදායක, අධිකරණ කියලා 3ක් තියෙනවා. ව්‍යවස්ථාදායක, විදායක, අධිකරණ. ව්‍යවස්ථාදායකය මොකද කරන්නේ? නීති හදනවා. විදායකය මොකද කරන්නේ? නීති ක්‍රියාත්මක කරනවා. ව්‍යවස්ථාදායකය හදලා දෙන නීති ක්‍රියාත්මක කරනවා. අධිකරණය මොකද කරන්නේ? හදපු නීති හරියට ක්‍රියාත්මක වෙනවද කියලා සුපර්විෂන් පාර්ට් එක. ඒ කියන්නේ ඒකට අපි කියනවා යුක්තිය පසිඳලීම. තර්ඩ් අයි. ඒකට කියන්නේ යුක්තිය පසිඳලීම. අධිකරණ නීති හදන්නෙත් නැහැ, නීති ක්‍රියාත්මක කරන්නෙත් නැහැ. හදපුවා හරියට ක්‍රියාත්මක වෙනවද කියලා හරියට ඒක යුක්තිය තහවුරු කිරීම තමයි අධිකරණය කරන්නේ. එතකොට දැන් අපි බලමු ව්‍යවස්ථාදායක බලය කියන්නේ මොකද්ද? නීති හැදීම. කාටද මේ රටේ ව්‍යවස්ථාදායක බලය තියෙන්නේ? ඔය මම දාලා තියෙන PDF එකේ 4 වගන් ව්‍යවස්ථාවේ තියෙනවා. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු විසින්ද ජනමත විචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුත්තේ කියලා. ඒ කියන්නේ මේ රටේ නීති හැදීමේ බලය තියෙන්නේ ජනතාව විසින් තෝරාපත් කරගන්න 225කින් යුක්ත පාර්ලිමේන්තුවටයි. යම් කිසි මොහොතක ජනමත විචාරණයක් වෙනවා නම් කරලියට ඒ මොහොතේ ඍජුව ජනතාවට නීති හදන්න වරමක් ලැබෙනවා. ඒතකොට ඒක එහෙම ඉන්නේ නැහැ නේද? ලංකා ඉතිහාසයේ මේක ජනමත විචාරණයෙන් තිබිලා තියෙන එක තොරමගෝඩියක්නේ. ඉතින් ජනමත විචාරණය. ඔව් ඒක අමතක කරමුකෝ. ඒ ජනමත විචාරණය කියන්නේ ඉතින් දී එකනේ එහෙම. ඌනම් අමතක කරලම දාන්න ඕන. වල අමතක කළා වලල දාන්න. ඔව් වලලත් නෙමෙයි වලලුත් පල්ලෙහාට කොහෙද දාලා දාන්න. ඔව් සාපේට. ඒක ඒවා අපි වෙන දවසක කතා කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රධාන මාතෘකාවෙන් එහා යන හින්දා ට්‍රැක් වෙලාම ඉන්න නැත්නම් ඔබතුමා ට්‍රැක් ලන්දේ කියලා නේ කියන්නේ. අපි ට්‍රැක් වෙලා හරියන්නේ නැහැ නේ. ඒ නිසා මේ එතකොට ව්‍යවස්ථාදායක බලය එහෙම. විධායක බලය. විධායක බලය කවුද මේ රටේ විධායක බලයේ තුන් කට්ටුවක් කියනවා. කියන්නේ විධායකේ තියෙන මෙහෙම පිරමීඩාකාර ව්‍යුහයක්. ටොප් එක්සිකියුටිව් කියන්නේ උඩම විධායකයේ තමයි ජනරජයේ ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරයා. ජනතාව විසින් තෝරාපත් කරගන්න ජනාධිපතිවරයා. දැන් ජනතාව විසින් තෝරාපත් නොකර ගත්තට නමුත් ජයතන හරි. ඔව්. අර්ථකථනයක් ගන්න තිබ්බා ජනතාව විසින් තෝරාපත් කරගත්තේ නැති කිසිවෙක්ට පරාද වෙච්ච කිසිවෙක්ට ජනාධිපතිවරයා දරන්න බෑ කියලා මේ මොහොතේ ඒව අයිත් අපි ප්‍රධාන මාතෘකාවට මේව වෙනම මාතෘකා එදගත්තොත් එතකොට ජනාධිපතිවරයාට තනියෙන් නීති ක්‍රියාත්මක කරන්න බැරි හින්දා එතුමා පත් කර ගන්නවා කවුරු හරි එවකට ඉන්න ජනාධිපති පත් කර ගන්නවා කැබිනට් මණ්ඩලය. ඒක තමයි සෙකන්ඩ් ලේ එක. එතකොට කැබිනට් මණ්ඩලයට තනියෙන් මේව කරන්න බැරි හින්දා ඉන්නවා රාජ්‍ය සේවයක් තියෙනවා. එතකොට රාජ්‍ය සේවය කියන්නේ දැන් අමාත්‍යංශයක් ගත්තොත් හිතනකො දැන් ජනාධිපතිතුමා ඔක්කොම විශ්යන් එයාට තමයි විධායකයේ පැවරෙන්නේ. එයා සෞඛ්‍ය කොටස එක්කෙනෙක්ට කඩලා දුන්නා කියලා ඕන නැමැති කෙනෙක් පත් කළා දෙනවා. එයාට ඒක තනියෙන් කරන්න බැරි හින්දා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලේකම්ගෙන් පල්ලෙහාට ගත්තාම විධායක සාමාන්‍ය මට්ටම කළමනාකරණ මට්ටම සුළු සේවක මට්ටම සනිකම්කරු වෙනකන් යන රාජ්‍ය සේවයක් තියෙනවා. සමා වෙන්නේ. එහෙම කඩලා දුන්නා කඩලා දීපු හොරගම් කරලා අන්න දැන් හීරේ පොලිමට යනවා. අදත් යනවා කට්ටිය. හරි. ඒ කතාව එනවා දැන්. එතකොට ඔන්න දැන් අපි එනවා හරිම පොයින්ට් එකට. එතෙන්ට එන්න කොච්චර දුර එන්න උනාද? අධිකරණයේ කියන දෙන්නට. මේක එකපාරව නම් තේරෙන්නේ නැහැ. ඔව් පැහැදිලිව. එතකොට අධිකරණ බලය කියන්නේ මොකද්ද? අධිකරණ බලය කියන්නේ අධිකරණ බලය හොඳට බලන්න ඔය වගන්තිය ව්‍යවස්ථාව ඔයි PDF එක හැමෝම බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ වැඩසටහන පුළුවන් තරම් ෂෙයා කරන්න කියලා මිනිස්සු තේරුම් ගන්න ඕන. 4 ඈ ව්‍යවස්ථාවේ කියනවා ඔකේ අධිකරණ බලය ගැන. කොහොමද අධිකරණ බලය ගැන කියන්නේ? මම තේරුම් කරලා දෙන්නම්. පාර්ලිමේන්තුව විසින්ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් යම් නීතියකින් ඇතිකොට පිහිටවන ලද අධිකරණ විනිශ්චය අධිකාර වෙනත් ආයතන මගින් ක්‍රියාත්මක කළ යුත්තේ කියලා. දැන් මම ඔක ලස්සනට තේරුම් කරනවා. පාර්ලිමේන්තු විසින්ම ක්‍රියාත්මක කළ හැකි අධිකරණ බලයක් තියෙනවා. ඒ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පරිහාර බලතල ගැන පොදු උසාවියට අයිතියක් නැහැ. ඒක පාර්ලිමේන්තුව ඇතුළෙම තියෙන අධිකරණ බලයක්. ඒක විනා. ඒ කියන්නේ ඒක හැර. ජනතාවගේ අධිකරණ බලය. ওই වචනේ බලන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ජනතාවගේ අධිකරණ බලය. කවුද ක්‍රියාත්මක කරන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් යම් නීතියකින් ඇතිකොට පිහිටවන ලද අධිකරණ විනිශ්චය අධිකාර වෙනත් ආයතන වලින් ක්‍රියාත්මක කරන්නේ. එතකොට දැන් ඔන්න අපි එනවා කාගේද අධිකරණ බලය?
ඉතාම පාරිශුද්ධ ලෙස ජනතාවගේ අධිකරණ බලය. එතකොට X හෝ Y හෝ Z හෝ කියලා යම්කිසි පුද්ගලයෙක් දේශපාලඥයෙක් කවුරු හරි කියන් කිව්වනම් ජනතාවට අධිකරණ බලය දෙනවා කියලා. අපි කියමු ලාල්කාන්ත කිව්වා හරි. X Y ඕ නැහැ. ඔව්. ලාල්කාන්තම තමයි කීපෙක් ගත්තේ. හරි. දැන් මම රජයේ නිලධාරී සීමාව අවතුලනේ මම කතා කරන්නේ. මම කතා කරන්නේ. ඔබතුමා කියන්නේ. ඔව් ඒක හරි. ලාල්කාන්තගේ කතාව X Y එකක් නැහැ ලාල්කාන්ත. හරි. එතකොට දැන් හෙට X කියලා කෙනෙකුත් කියන්න පුළුවන්. අද මං Y කියලා කෙනෙක් මෙතන කියනවනේ. ජනතාවගේ අධිකරණ බලය. ඉතින් කවුරු හරි කිව්වනම් ජනතාවට අධිකරණ බලය දෙනවා කියලා ඒ ප්‍රකාශය කිව යුතු ප්‍රකාශයකුත් නෙමෙයි. ඒක ඇත්ත ප්‍රකාශයක්. මේ තියෙන ප්‍රකාශයක් අන්න දෙයියනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කියන්නේ ජනතාවගේ අධිකරණ බලය කියලා. තව මොකද්ද කියන්න තියෙන්නේ? කාට හරි මෙතන බිල් එක මවන්න පුළුවන්ද? මේ අධිකරණ බලය කියන්නේ දැන් ඔබතුමාට මං කිව්වා පාලන බලයේ කොටසක්. අයි පාලන බලයේ තුනකට බෙදෙනවා නිවස්ථාදායක විධායක අධිකරණ කියලා. පාලන බලයේ කොටසක්. ඒතර පාලන බලය කාගේද? ජනතාවගේ. අධිකරණ බලය කාගේද? ජනතාවගේ. සුද්ධ ලෙස ওই හතර ඈවල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කියනවා ජනතාවගේ අධිකරණ බලය තමයි මේ උසයි වලටයි මිනිස් අධිකාර වලටයි වෙනත් අයතන වලටයි දීලා තියෙන්නේ. ඒතකොට ජනතාවට අධිකරණ බලය දෙනවා කියන එක ඒක තමයි ඔරිජින් එක. හරි එක. හැබැයි ඒක නොවේ කියලා උත්තරීතර පාර්ලිමේන්තුවේ ඕන තර්ක කියනවා. මම කියන්නේ ඇමතිවරු සහ නීතිඥයෝ කියාගන්න ඇමතිවරුද කියනවා මේ දැන් මං කියන නම විජේදාස රාජපක්ෂම කියනවා මේක වැරදි මේ ප්‍රකාශය කියලා. ඒ ප්‍රකාශය කිසිම වැරද්දක් නැහැ. ඒකේ තේරුම මේ සිරිපාලටයි දයාවතීටයි උසාවිය නඩු අහන දෙනවා කියන එක නෙමෙයිනේ. මම දැන් තේරුම් කරලා දෙන්නම්. දැන් මේ අධිකරණ බලය ගැන කියන තැන කියනවා අධිකරණ බලයේ ක්‍රියා ජනතාවගේ අධිකරණ බලයේ ක්‍රියාත්මක කරන්න ඕන කොහොමද? අධිකරණ විනිශ්චය අධිකාර වෙනත් ආයතන මගින්. ඔතනයි. මොනවද අධිකරණ කියන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, පළාත්බද මහාධිකරණය, මහාධිකරණය, දිසාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, ප්‍රාථමික අධිකරණය කියන අධිකරණ හත. ඒතකොට එතන කියනවා විනිශ්චය අධිකාර වලටත් අධිකරණ බලයක් තියෙනවා කියලා. මොනවද විනිශ්චය අධිකාර? ගෙවල් කුලී මණ්ඩල සමත මණ්ඩලෙ ඉන්නේ. ගෙවල් කුලී මණ්ඩල පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය කම්කරු උසාවි කම්කරු විනිශ්චය බය ඒවා විනිශ්චය අධිකාරිය. ඒවත් අධිකරණ බලයක් ක්‍රියාත්මක කරන්නේ. ඒ අර ප්‍රධාන උසාවි හතෙන් එකක් නෙමෙයිනේ. ඊළඟට වෙනත් ආයතන කියලා කියනවනේ. මොනවද වෙනත් ආයතන කියන්නේ? සමත මණ්ඩල, ඔම්බුඩ්ස්මන් ඒ වගේ බේරුම් කරුවෝ ඒවා. ඒතකොට ඒගොල්ලෝ කරන්නේත් අධිකරණ බලයක්. ඕක තමයි අර ප්‍රහාරයේ වැඩසටහනට ඇවිල්ලා මං හිතන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මේ සමත මණ්ඩල වගේ ඒවත් තියෙනවා කියලා. ඒවත් අධිකරණ බලයක් තමයි කියලා. අර නිවේදකයෝ දෙන්නට ඒක තේරෙන්නේ නැහැ. කාට තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට ඕක මෙහෙමයි සුදත්ත මහත්තයා. සමත මණ්ඩල වගේ වෙනත් ආයතන සරල අධිකරණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ බොහොම සුවඳ මට්ටමින්. ගෙවල් කුලී මණ්ඩල කම්කරු සවි වගේ යනකොට ඊට වඩා ටිකක් සංකීර්ණයි. එතකොට අර අධිකරණම සිස්ටම් එකට යනකොට ඒක අධිකරණ බලය මැක්සිමම් අර සාක්ෂි ආඥාපනත අදාළයි ඔක්කොම අදාළයි. එතකොට මේ දැන් මේ ඔතනම ওই විවස්ථාවෙම කියනවා මේ අධිකරණ විනිශ්චය අධිකාර වෙනත් ආයතන කොහොමද පිටවන්න ඕනේ කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් යම් නීතියකින් පිටවන්න ලද්ද. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි සුදත්ත මහත්තයා පිටවලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචන අධිකරණයේ, පළාත්බද මහාධිකරණයේ කියන අධිකරණ තුන. ඉහළම තුන. ඉතුරු අධිකරණ, මහා අධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, ප්‍රාථමික අධිකරණය ඒවා පිටවලා තියෙන අධිකරණ සංවිධාන පනතේ. එහෙනම් හෙට කියන දවසේ වෙනත් ඕනෑම නීතියකින් අලුත් අධිකරණයක් පිහිටෙව්වොත් පාර්ලිමේන්තුව අනුමත කළා. ඒක වළංගුයිනේ. ඒක කළ හැකියිනේ. ඒක ගමේ පිහිටුව හැකි. මේ කියපු අර මගේ කතාව අනුව ලාල්කාන්ත ඔබේ කතාවරු X. ඔව්. ඉතින් ග්‍රාම අධිකරණ පිහිටවන්න බැරි ඇයි? දැන් ඔබතුමා හිතන මම පොඩි කතාවක් කියනවා. දැන් මමත් නීතිඥයෙක්නේ. මගේ පළවෙනි උපාධිය නීති උපාධියනේ. පරිපාලනයේ හිටියට. එතකොට දැන් තාත්තා කෙනෙක් ලෝයර් කෙනෙක් කොහොම හරි මහන්සියෙන් උගන්නලා තමන්ගේ පුතාවත් නීතිඥයෙක් කරා. කළා තාත්තා නඩු හතටක් එයාට බාර දුන්න අවුරුදු 30ක් 40ක් 30 තියෙන මේ ඔක්කොම ඉඩන් නඩු. හරි ඉඩන් හතටක් බාර දුන්න. බාර දුන්නාම පුතා අවුරුදු දෙකෙන් තාත්තට කිව්වා අයියෝ තාත්තා මේ අවුරුදු 40ක් විතර මොනවද මේ කරලා තියෙන්නේ මේ නඩු ටික දිහා මම ඔක්කොම ඉවර කරලා දැම්මා කියලා. තාත්තා පුතාට කන දෙකක් ගහලා කිව්වා යක්කෝ උඹ ඒ තරම් මෝඩයෙක් වුණාද? උඹලට උගන්නලා මේ ගෙවල් හදලා මේ ඔක්කොම කරේ මං ওই නඩු ටිකේ. තෝ ඔච්චර මෝඩයෙක් වුණාද කියලා. හරි? ඔව්. එතකොට එහෙමනම් හරිද? ඒ කියන්නේ හිතා ගන්නකො උසාවි වල නඩු පුදුමාකාර තදබදයක් තියෙනවා. මූලික අයිතිවාසිකම් නඩු මාස දෙකකින් ඉවර කරන්න ඕන කිව්වට ඒවත් අවුරුදු 3-4 ඇදෙනවා. අනිත් ඉඩම් නඩු එහෙම પરම්පරා ගානක් ඇදෙනවා. නඩු කියලාම මිනිස්සු වෙනසිලා ඒගොල්ලෝ ඊට පස්සේ මේ සමහර අය මේ නඩු හින්දාම මැරෙනවා. අන්තිමට මේව අපරාධ දක්වා වර්ධනය වෙලා මේ අපරාධත්වයේ තියෙන මේ සිවිල් නඩු වලින්. ඉතින් මේ වගේ තියෙන නඩු සරල කරන්න ග්‍රාම සේවා වසන් කීපයක් එකතු කරලා ග්‍රාම අධිකරණ කියලා අර උසාවි වලටත් යටින් එකක් පිහිටවලා ඒ වගේ නඩු එවුවම මොකක් තියෙන වරද? ඔව්. ඉතින් ඒ අදහස ඔළුවේ තියන් මිනිස්සේ කියන එක නිර්දේ විවේචනයකට පාදක කරගන්නවා කියන්නේ මොනතරම් පහත් වැඩක්ද කියන්නේ? පහත් නිහින වැඩක්ද? පහත් වැඩ කරන්නේ කවුද? පහත් වැඩ කරන්නේ පහත් මිනිස්සු. ඔව්. මෙච්චර කල් මේ ගියේ ක්‍රමේ
තවදුරටත් රැක ගන්න ඕන මජර ඌමනාව තියෙනවා නම් කාට හරි දේශපාලකයන්ට හරි නිලධාරින්ට ඔබතුමා හිතන්න එපා මේ මේ නිලධාරින්ටත් ඔය ඌමනාව තියෙනවා සල්ලි දෙන්න අම්මෝ ඔව් මේ එතකොට මේ ඔබ පරිපාලන සේවයේ හිටියට ඔබ රාජ්‍ය සේවයේ හිටියට රාජ්‍ය සේවයත් වගේ කියන්න ඕන මේ මේ මේක මේ රට බංකොලොත් වීමට අනිවාර්යයෙන් දේශපාලඥයට ජැක් ගහලා කියලා දෙන්නේ හොරකම් කරන්න මේ හොඳ හොඳ කොට්ටාසයක් ඉන්නවා කාලකණ්ණි කොට්ටාසයක් ඉන්නවා අනිවාර්යයි ඉතින් දැන් ඔබතුමා හිතනවාද මේ කට්ටිය කැමති වෙයි කියලා මේ ක්‍රමේ වෙනස් වෙනවට කැමති නැහැ කැමති නැහැ නැහැ කැමති වෙන්නේ නැහැ ඒ විතර නෙමෙයි ජනතාවත් ඉන්නවා මං කියන්නේ ඔය වගේම ඔල මොට්ටල සිතුවිලි තියෙන. ඒගොල්ලොත් වෙනස් වෙන්න ඕන. ඒ ජනතාවගෙන් සමහර පිරිසකුත් කැමති නෑ මේ පවතින ක්‍රමයේ වෙනස් වෙලා ඔක්කොම ශුද්ධ වෙලා නීතිගරුක හොඳ තැනක් බිහි වෙනවට කොතන හරි. මොකද ඒ කියන්නේ ඒකනේ අපේ මහින්ද දේශප්‍රිය සර් කිව්වේ මගේ සර්. මම සහකාර මැති වෙන කොමසාරිස් ඉන්නකොට මගේ හෙඩ්නේ මහින්ද දේශප්‍රිය සර් කිව්වේ කනේ හොඳ ජනතාවක් පත් කරගමු අපි හොඳ ජනතාවක් හදන්න ඕනේ කියලා. කොහෙන්ද කියන්නේ පිටරටින් ආනයනය කරන්න ඕනේ. නෑ නේ ආ ඉතින් මේ මේ අපි ඉන්න උන් ටික අපනායනය කරලා මේ අපි පෙන් රටකින් ආරණ්‍යය කරන්නේ හොඳ මිනිස්සු. මම ඔබතුමාට හිතෙන්නේ නැද්ද දැන් මේ ඔබතුමා කරන්නේ මේ ජනතාව නිවැරදි කරගෙන යන වැඩපිළිවෙලක් කියලා. අපි ඇවිල්ලා මෙතන මේ අද ඔබතුමාට උදව් කරන්නේත් වචනකින් හරි ඒ දෙයට කියලා. ඔව්. හැබැයි ඔබ විශ්වාස කරන්න අර නිකන් කොහේ හරි නිලියගේ කකුලක් පෙන්නලා දාන වීඩියෝ එකක් ලක්ෂ 2-3ක් යනවා. මෙවැනි 18ට වැඩි පුරවැසියෙක් නම් ඔවුන් දැනගත යුතු කරුණු නීතිමය කරුණු. හැබැයි මේ පරිව බලන්නේ නැහැ මේවා. ඒකත් කියන්න ඕනේ ඉතින්. කොක් ප්‍රතිශතයේ බැලුවොත් අඩුයි. මුන්ට දැනුම වැඩක් නැහැ. හරක් නේ ඉන්නේ. ඉතින් කමක් නැහැ මේ දැනුවත් භාවයේ ලබා ගන්න කැමැති කොට්ටාසයක් ඉන්න අපි උන්ට කතා කරමුකෝ කවුරු හරි පිරිසක් ඉන්නවා සෝත මහත්තයා ඔබතුමා එහෙම අපි උකටලීම වෙන්න ඕනේ නැහැ මොකද යම් හරි පිරිසක් ඉන්නවා ඔව් මේක මේ කරන වැඩසටහන් තුලින් දැනුවත් වෙන යම් හරි පිරිසක් ඉන්නවා අපි ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ මේක දැනුවත් වෙන්න දැන් මේකේ වැඩේ මෙහෙම යොයි දැන් යම් අය ඔහොම දැන් කිව්වහම x දැන් ඔබතුමා කියනවා ලාල්කාන්ත මහත්මයා කියලා ඒ කවුරු හරි ඒ අතුමා හරි හෙට දවසේ හරි මේක භාගයට කියලා නවත්තන එක හරි නැහැ මේක එක්ක මේ වගේ කතාවක් නොකිය කරන දවසට කරන්න ඕන හරියට එක්ක කියනවා නම් හරියට පැහැදිලි කරලා දෙන්න ඕන මෙන්න මේ වගේ ජනතාවගේ අධිකරණ බලය කියලායි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ ඒ හින්දායි මම කිව්වේ මම කියන්නේ නියම தত্ত্বය කියන එක ඒක කියන් එක්ක ඒක කියලා මේක ඉවරම කරන්න ඕනේ දැන් මට මතකයි ওই ප්‍රහාරයේ වැඩසටහන ඊයේ පෙරේද ගිය අර නිවේදකිය දෙන්න අහනවා අනුර කුමාර මහත්මයාගෙන් එතුමා කියනවා මේ අපි සංඥාව දෙනවා කාටද රහස් පරීක්ෂකයට CID එකට පොලිසියට නිවැරදිව වැඩ කරන්න කියලා සංඥාව දෙනවා. ඒ අනුව ඒගොල්ලෝ. එතකොට අර නිවේදකය දෙන්න විරුද්ධ වෙනවා. ඒකට ඇඟට කඩා වරිනවා ඇත්තරම මේ ඒගොල්ලෝ නරක නැහැ අර සමහර අය තරම්. ඒ උනන ඇඟට කඩා වරිනවා. ඒගොල්ලෝ කියනවා මේ ඒ කියන්නේ ඔබේ සංඥාව අනුව වැඩ කරන්නේ. මේ උසාවියටත් ඔබ බලපෑම් කරනවාද කියලා. එතකොට කියනවා නෑ උසාවිය නෙමෙයි අපි මං කියන්නේ පොලිසිය ඒ වගේ ඇතන වලට අපි නිවැරදි දේ කරන්න කියලා සංඥාව දෙනවා කියලා. ඒක වැරද්දක් නැහැ නේ. ඒක කළ හැකියිනේ. ඒ කියන්නේ සුදත්ත මහත්තයා. ඒක නායකත්වය කියන්නේ. ඉතින් විධායක දැන් කවුරු හරි කෙනෙක් ජනාධිපති වුණොත් එයා විධායක ප්‍රධානියා. එයා යටතේ තියෙන විධායක ආයතනනේ පොලිසිය CID එකේ ඔක්කොම. ඉතින් ඒගොල්ලන්ට සංඥාව දෙන්න ඕනේ නිවැරදි වැඩේ කරන්න කියලා. මේක උසාවිය ගොඩක් මිනිස්සු නීතිය ක්‍රියාත්මක කරන්නේ උසාවිය කියලා අර නිවේදකය දෙන්නත් පටලගෙන හිටියේ. නීතිය ක්‍රියාත්මක කරන්නේ දෙයියනේ විධායකය. උසාවිය කරන්නේ පැත්තකින් ඉඳන් යුක්තිය පසිඳලීම. කවුරු හරි යුක්තිය පසිඳලන ආයතනයට බලපෑම් කරන්න බෑ. ඔව්. නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට හොඳට වැඩ කරන්න කියලා බලපෑම් කරන්න ඕනේ නේ. ඔව්. මේ එක්ක මේවා හරියටම ජනගත කරන්න ඕනේ. දැන් අපේ ඒ බලවේගෙත් ඉන්නවා නීතිඥතුමාලා මගේ හිතවත් නුවන් බෝපකේ මල්ලි ඉන්නවා මගේ හොඳ යාළුවෙක්. අපේ සුනිල් වටකල මතුතුමාලා තරට්ටි ඉන්නවා. මම යෝජනාවක් කරනවා මොකක් හරි එක්ක මිනිස්සුන්ට මේක සවිඥානික කරන්න යම් කතාවක් භාගයට කියලා නතර කරන්න නැතුව ඒකේ සම්පූර්ණ නීතිමය පැතිකඩ සම්පූර්ණ කඩේට ගිහලා ඇතරියාම වැරදි අර්ථකථනයක් කියන්නේ ඕන කෙනෙක්ට අනික ගහන්න උන්ට ගහන්න නිකන් ඔටෝ නිකන් දෙනවා මේ බවුන්සර් වගේ ඔව් එක්ක එක නැතිම කරලා දාන්න ඕනේ මේ පිටියේ ඉවරම කරන්න ඕනේ මම යාවේ මේ වැරදි අදහසක් මේ මොහොතේ සමාජීය බවුන්සර්නේ පුර්ටෝස් වගේ වෑ බවුන්සර් දැන් මොත් බෑනේ ගහන්නේ ඔව් ඉතින් දැන් ඒකනේ දැන් එදා පාර්ලිමේන්තුවෙත් ඔය නීතිඥයෝ ගොඩාක් අය ජනාධිපති නීතිඥයෝ අධිකරණ මාත්‍යතුමා වෙන්න පුළුවන් අනිත් ජනාධිපති නීතිඥයෝ ඒ කට්ටිය මේ මේ මම කියන තර්ක කරුණු නොදැන දොයි මේ කියන්නේ ඇයි රටේ මිනිස්සුන් නම් සැබෑ පුරවැසියෝ නම් සැබෑ පාලකයෝ නම් ඇයි ඔවුන්ට ඒක මේකේ හරි අර්ථකථනය කියන්නේ බැරි නේ දන්නවා ඔව් දන්නේ නැතුව බෑනේ ඉතින් ජඩකම මරිසිකම ඒක එනවා නිස්පතු වෙලා ඒකනේ වෙන අර්ථකථන දෙන්නේ මේකට ඔව් ඉතින් අපිට පේනවා ජඩකම මරිසිකම කියන එක හරි කතා කරන්නේ. ඉතින් සුදත මහත්තයා හෙට කියන දවසක හරි මේ උසාවි ශේෂ්ත්‍රයේ මම දන්නවා මමත් නීතිඥකින්ද නඩු යන්නෝ වෙනසෙන්නෝ කියලා කියමනකුත් තියෙනවනේ. සමහර නඩු වලට ඒක අදාළයි. අපරාධ නඩුවක් නොයා බෑනේ යන්න ඕනේ. හැබැයි දැන් නඩු යන්නෝ වෙනසෙන්නෝ වෙන්නේ නැහැ නේ. ඊයේ ඩයනගමකේ ඒත් නඩුවක් ගිහිල්ලානේ වෙනසුනේ නැහැ නේ.
අපේ තාත්තා ඒ පරම්පරා ඉඩමක් සම්බන්ධයෙන් ගිය තාත්තා නැන්ද ඔක්කොම ගිය අවුරුදු 30 ගානක්ද කොහෙදත් ගිය නැන්ද මලා තාත්තගෙත් දැන් 90 ගානක් දැන් තමයි දැන් මේ අවුරුදු දෙකකට තුනක් ඉස්සරහ රිසල්ට් එක ආවේ මොන මගුලක්ද තීරසේ අර ඉඩමට වැඩිය වේදමක් කරලා දිනේ රස්තියාදුව ඒ ඔක්කොම බැලුවහම කතා කරගෙන යනවා ඉතින් මම හිතනවා හොඳයි කියලා ලංකාවේ ඇත්තටම නීතිඥෙක් විදිහට මම යෝජනා කරන්නත් කැමතියි ඉදිරියෙන කවුරු හරි පාලන තන්ත්‍රයකට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 300 ගානක් තියෙනවා ලංකාවේ ගම පොඩ පැත්තක තියමුකෝ ඔය හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට පුළුවන් සිවිල් අධිකරණයක් පිහිටවන්න ප්‍රාදේශීය බල ප්‍රදේශ වලට පිහිටවල ඒ ප්‍රදේශයේ තියෙන සිවිල් නඩු ඒකට අර මහා එකතු වෙලා තියෙන නඩු ටික බෙදලා යනවනේ ඒව ඉවර වෙලා මිනිස්සු සමගියෙන් අල්ලපු යටේ මිනිස්සු එක්ක මොකක් හරි ඒ ප්‍රශ්න ඉක්මනට ඉවර වෙලා සමගියෙන් සමාදානයෙන් මේ ශ්‍රී ලංකාව එහෙම තැනකට වෙනස් වෙන්න ඕනේ නැද්ද ඉතින් එහෙම අදහසක් ඔළුවේ තියාගෙන මිනිස්සේ කියපු දෙයක් එක්ක කියපු මිනිස්සයා මේක කෙනෙක්ට කට උතර නැති වෙන ඉවර කළා දාන්න. ලාල් ඔයාට කියන්නේ කීප ඔය ආදරෙන් කියන්නේ. මගේ දින අතර කරා කියලා ඔය කියන්නේ. එක්ක මේකට හරි එන ප්‍රශ්නෙට බ්ලාස්ට් වෙන්න උත්තරේ දුන්නේ නැහැ. මේ ටික කිව්වනම් දැන් තවදුරටත් ඕන කෙනෙක්ට එන්න කියන්නකෝ අපි එක කතා කරන්න. මම මේ කියපු දේ ගැන මම ඕන කෙනෙක් එක්ක කතා කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළවෙනි පිටුව මාත් එක්ක කතා කරන්න එන්න කියනකෝ. ඉතින් මම ලෝයර් කෙනෙක් නේ නීතිඥෙක් නේ. එහෙම අන්න එහෙම එහෙම ප්‍රශ්න ඉවර කරන්න ඕන සාමාන්‍ය මනුස්සයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට එක්ක කියලා ඉවරම කරන්න ඕන මේ වෙලේ ප්‍රගතිශීලීත්වය පසුගාමිත්වයක් කරන්න කිසිම බලවේගයකට ඉඩ දෙන්න ඕනේ නැහැ කියලායි මම කියන්නේ හොඳයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා හිටපු සහකාර මැතිවරණ කොමසාරිත් නීතිච්ච චතුර උමගිලිය අපි නැවතත් අපි මේ වැනිම පැහැදිලි කිරීම වලට ලක් කරන්න ඕන දේවල් ආවොත් සමාජයෙන් මතුවෙලා සමාජයට ලාල් කාද ආයි මග දෙකක් අතාරින්න දන්නේ නැහනේ බාගෙට මොකෝ ලාල් එහෙම දේවල් කරන කෙනෙක්. ඉතින් මේ ඔබ මමයි කතා කරනකොට දුරකථනයෙන් කිව්වා දැන් අර මේකත් එක අනුරත් හරියට පිළිතුරු දුන්නේ නැහැ ලැබුණ නැහැ. මේක හරි දේ හරියට කියන්න ඕන මේ ජනතාවට තේරුම් ගන්න. අර නැවතත් කියනවා ජනතාව නීතිය මොකද්ද නීති රටේ නීතිය කියන එක දැනගත යුතුයි. අර අර මුලින් ඔබතුමා කිව්වාගේ නීතිය නොදැන සිටීම නිදාතට කරුණක් නෙමෙයි නේ. තව මොන හරි වැඩසටහන අවසන් කරන්න ඉස්සෙල්ලා කියන්න ඕනද? මේක සම්බන්ධයෙන් කියන්න ඕන ටික සරලව අපි කිව්වා කියලා හිතා. කිව්වා. මම හිතනවා සරලව කිව්වා සරලව එක අවබෝධ කරගත්තා කියලා කියන හිතනවා. මේක අපි වැඩසටහන මුලදීම දාන්න දැන් මේකයි බලන අයට වටිනවා නොබලුපෑට වටින්නේ නැහැ. මොකද ඔබ රටේ පුරවැසියෙක් නම් මෙවැනි දැනුවත් කිරීම වලට සවන් දෙන්න ඕන. බලපුවය දැනුවත් උනායි කියන එක අපි පැහැදිලිව විශ්වාස කරනවා හැමෝටම නීතිය දැනගෙන ජීවත් වෙන්න එතකොට රට ඉදිරියට ගෙනියන්න ඕන නම් මේ කසඩ දේශපාලන ක්‍රියාවලියෙන් අපි මිදෙන්න ඕන ඒකට ඔබ සබුද්ධික වෙන්න ඕන අල්ලපු ගෙදරක සබුද්ධික වෙලා වැඩන්නේ ඔබ සබුද්ධික නැත්තම් ඉතින් එහෙනම් ගොඩාක් ස්තුතියි හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොහොමත්ම ස්තුතියි බොහොම ස්තුතියි